අයිබෝන් මගේ හැම යාළුවෙක්ටම කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නව නේද? ඕන ඉතින් හරිම දවසට හරිම වෙලාවට මගේ යාළුවන්ව මම හම්බ වෙන්නවා මගේ අලුත්ම අලුත් පාඩමත් අර. ඉතින් පාඩම් පටන් ගන්න කලින් මම මතක් කරන්න කැමති තමන්ගේ පුංචි දුවට පුතාට තමන්ටම ගෙදර ඉඳන් ඉංග්‍රීසි කතනේ උගන්වන්න ඕන මගේ නංගි කරන channel එක තියෙනවා Real Start Kids යන්නේ channel එකට. තමන්ගේ පුංචි දුවට පුතාට තමන්ටම ගෙදර ඉඳන් ඉංග්‍රීසි කතනේ උගන්වන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය මතක් කිරීම කලේ මගේ හැම යාළුවෙක්ටම. ඒ වගේම අද අලුත් යාළුවෙක් එකතු වුණා මොකද්ද මුලින්ම කරන්න ඕනේ? අපි මේ කරන පාඩම් මාලාව මුල්ම පාඩම මේ පාඩම් මාලාවේ මේ වාක්‍ය තුනක් ඉගෙන ගනිමු කියන පාඩම් මාලාවේ. ඒ කියන්නේ මම මේ හැමදාම හැම සතියකම ලස්සන වාක්‍ය තුනක් උගන්වනවා. ඉතින් මේ පාඩම් මාලාවේ මුල්ම පාඩමේ ඉඳලා බලන් ඉන්න. එතකොට තමයි මගේ හැම යාළුවෙක්ටම තේරෙන්නේ කොහොමද මේ පාඩම කරන් යන්නේ කියලා. ඒ හැම මතක් කිරීමක්ම කළේ මගේ අද එකතු වෙන අලුත් යාළුවන්ට, ඒ වගේම මගේ හැම යාළුවෙක්ටම. ඉතින් එහෙනම් බලමු අපි මොනවද අද අපිට ඉගෙන ගන්න තියෙන අලුත්ම අලුත් ලස්සනම ලස්සන වාක්‍ය තුන කියලා. බලමු එහෙනම් මොකද්ද මුල්ම වාක්‍ය කියලා. මුල්ම වාක්‍ය විදිහට තියෙන්නේ රටේ ඉදිකිරීම් පිරිවැය අඩු කිරීම සඳහා සිමෙන්ති හා වානේ මිල පහත හෙලීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ඔහු අදාළ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා දී තිබේ. කොහොමද මේ වගේ එකක් කියන්නේ? මේකේ අමාරු වචන ටිකක් තියෙනවා. මොනවද බලන්නකො? ඉතින් මීට කලින් ඉගෙනගත්ත වචනත් මේකේ අඩංගු වෙලා තියෙනවා. එතකොට මගේ යාළුන්ට ලේසි වෙයි මේවා හොයාගන්න. බලන්නකො, රටේ ඉදිකිරීම් පිරිවැය ඊට පස්සේ සිමෙන්ති වානේ මිල පහත හෙලනවා, හැකියාව, ඉතින් නිලධාරින් අදාළ නිලධාරින් අන්නේ වගේව තියෙන. බලමු කොහොමද ඉංග්‍රීසි වාක්‍ය කියන්නේ කියලා. හරි ලේසි, මේවා ගොඩක් ලේසි, තමන් හරියට ප්‍රැක්ටිස් කරනවා. බලමු එහෙනම් කොහොමද කියන්නේ කියලා. He has advised, advise කරනවා කියන්නේ මොකද්ද? උපදෙස් දෙනවා කියන අදහස. He has advised, ඔහු උපදෙස් දීලා තියෙනවා. He has advised relevant officials, ඒ කියන්නේ relevant අදාළ, මීට කලින් මේක ඉගෙනගත්ත ඕන තරම් සැරයක් මගේ යාළුවෝ මේක ඉගෙනගෙන තියෙන මේ වචනේ relevant අදාළ officials, ඒ කියන්නේ නිලධාරීන් කියන අදහස, relevant officials to look into, හොයලා බලන්න කියන අදහස, හොයලා බලනවා, look into, right? අද ඉගෙන ගන්න එක look into. Look into the feasibility of bringing down, feasibility, හැකියාව, ඒ කියන්නේ හැකියකම, අන්න ඒක තමයි මේ feasibility කියන්නේ. කොහොමද හැකියාව, feasibility, feasibility of bringing down, ඒ කියන්නේ පහත දමනවා කියන අදහස, feasibility of bringing down. මොනවද මේ පහත දාන්නේ? ප්‍රයිසස්, මිල ගණන්, මොනවලද? ප්‍රයිසස් ඔෆ් සිමෙන්ට් ඇන්ඩ් ස්ටීල්, සිමෙන්ති වල වගේම වානේ වල, සිමෙන්ති හා වානේ වල බ්‍රිංගින් ඩවුන් ද ප්‍රයිස්, පහත හෙලනවා කියන අදහස, ෆීසබිලිටි, හැකියාව. ඉතින් මේක අන්තිමට මම මීනින් එක කියලා දෙන්න, කොහොමද ඉන්නේ කියලා. ඉන් ඕඩර් ටු, නිසා, ඉන් ඕඩර් ටු රිඩියුස් the construction cost in the country, in order to reduce the construction cost in the country. ඉතින් මේකේ ඉගෙන ගන්න තියෙන වචන ටික මම කිව්වා. දැන් ආපහු එක සැරයක් බලන්න මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. Cement and steel, in order to, ඒ වගේම reduce construction cost. ඉතින් ඒ වගේම තව තිබ්බ bringing down, පහත හෙලනවා, ඒ වගේම look into, සොයා බලනවා කියන අදහස, officials, ඒ කියන්නේ නිලධාරීන්, relevant අදාළ. He has advised, ඔහු උපදෙස් දීලා තියෙනවා කියන අදහස. He has advised relevant officials look into the feasibility of bringing down prices of cement and steel in order to nisagin adas, in order to reduce the construction cost in the country. Rate ekena construction cost, ekena mokada me construct karanawa kiyanne, idi karanawa kiyana adas, idi kirim, construction, idi kirim cost, idi kirim piriwaya in the country, rate idi kirim piriwaya me adu kirimata kiyana adas. බලන්න අප රට ඉදිකිරීම් පිරිවැය අඩු කිරීම සඳහා සිමෙන්ති හා වානේ මිල පහත හෙලීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ඔහු අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ කියන අදහස. මම හිතන ඔක හොඳටම තේරෙන්නේ නැති කියලා. ඔය වචන ටික හොඳටම ඉගෙන ගන්න අලුත් වචන. බලමු එහෙනම් දෙවෙනි එක මොකක්ද කියලා. දෙවෙනියට තියෙන්නේ විවිධ හේතු නිසා ක්‍රියාවලිය කඩා කප්පල් වුණා. ඉතින් ගොඩක්ම ගොඩක් කෙටි වාක්‍යයක්. හැබැයි මේක කෙටි වුණත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේවා ප්‍රැක්ටිස් කරලා හොඳට ඉගෙන ගන්න මේ වගේ දේවල් කියන්නේ කොහොමද කියලා. විවිධ හේතු නිසා ක්‍රියාවලිය කඩා කප්පල් වුණා. මේ කඩා කප්පල් වුණා ක්‍රියාවලිය විවිධ හේතු කොහොමද කියන්නේ? බලමු වෙන කොහොමද කියන්නේ කියලා. The process, process කියන්නේ ක්‍රියාවලිය කියන අදහස. Was disrupted, ඒ කියන්නේ disrupt වෙනවා කියන්නේ මේ කඩා කප්පල් වෙන, විනාශ වෙනවා කියන අදහස. Disrupted, ඒ කියන්නේ කඩා කප්පල් වුණා. The process was disrupted, ඒ කියන්නේ ක්‍රියාවලිය process එක disrupted, කඩා කප්පල් වුණා. කොහොමද කියන්නේ? The process disrupted නෙමෙයි, the process was disrupted. The process was disrupted due to nisa, anne gena ganne, because of, due to nisa, due to various reasons, various, vivida reasons, hetu,
මිතන හොඳරම තේරෙන්නේ නැති කියලා කෙටි වාක්‍යයක් ඔක හොඳටම ඔළුවට දාගන්න. බලමු එහෙනම් මොකද්ද අන්තිම වාක්‍ය කියලා. අන්තිම වාක්‍ය විදිහට තියෙන්නේ වසංගත තත්වය පාලනය කළ වහාම වාහන ආනයනය කිරීමට ඇති තාවකාලික අත්හිටුවීම අයින් කරාවි. කොහොමද මේ වගේ එකක් කියන්නේ? මේක වචන ටික මුලින්ම බලන්නකෝ. වසංගත තත්වය, වසංගත තත්වය. ඉතින් ඒ වගේ පාලනය කරනවා ආනයනය, ආනයනය. ඊට පස්සේ කියන්නේ ආනයනය කරන එක වාහන, ආනයනය වාහන ගෙන්නන කියන අදහස. තාවකාලික අත්හිටුවීම කියන අදහස. තව තියෙනවා අයින් කරනවා. කොහොමද අර ඇඳිරි නීති අයින් කරනවා? අන්න ඒ වගේ අදහසක් මෙතනටත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තාවකාලික අත්හිටුවීම අයින් කරાવી. කොහොමද මේක කියන්නේ? හරි ලේසි. බලමු එහෙනම් කොහොමද කියන්නේ කියලා. As soon as the pandemic situation is brought under control, as soon as, ඒ කියන්නේ vigorous වහාම, මෙතන තියෙන වහාම කොහොමද කියන්නේ? As soon as වහාම, as soon as the pandemic situation is brought under control, ඒ කියන්නේ පාලනය කළ වහාම. මොකක් පාලනය කළ වහාමද? As soon as the pandemic situation, pandemic situation වසංගත තත්වය, right? As soon as the pandemic situation is brought under control, ඒ කියන්නේ under control පාලනය කළ වහාම, as soon as the pandemic situation is brought under control, is brought under control, the suspension, ඒ කියන්නේ අත්හිටුවීම, ඒ කියන්නේ తాවකාලික අත්හිටුවීම. ඉතින් මගේ යාළුවෝ දන්නවා මේ දවස්වල වාහන ආනයනය කරන කියන වාහන ගෙන්න එක తాවකාලිකව නවත්තලා තියෙන්නේ, අත්හිටවලා තියෙන්නේ, සස්පෙන්ෂන් එක. ඒ කියන්නේ తాවකාලික අත්හිටවීමක් කියන අදහස. The suspension to import vehicle, ඒ කියන්නේ වාහන ආනයනය කිරීමට තියෙන the suspension, తాවකාලික නැවැත්වීම, తాවකාලික අත්හිටුවීම. The suspension to import vehicles would be relaxed. Relax කරනවා කියන්නේ, කියන්නේ සාමාන්‍ය මේ relax කරනවා කියන්නේ මේ සංසුන් කරනවා කියන අදහස. නමුත් මෙතන මේ relax කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ අයින් කරනවා, ලිහිල් කරනවා, අන්න ඒ වගේ අදහසක්. තේරෙනවා නේද? ඔය ඇඳිරි නීති අයින් කර, අන්න ඒ වගේ දේවල් මේ relax කියන වචනේ අපිට යොදා ගන්න පුළුවන්. මම හිතනකො හොඳටම තේරෙන්නේ නැති කියලා. බලමු ආපෝසරයක් මොකද්ද මේ වාක්‍ය කියලා. හරි, මේකේ තියෙන්නේ as soon as the pandemic situation is brought under control, the suspension to import vehicles would be relaxed. බලන්න තේරුම මොකද්ද කියලා. තේරුම් විදිහට තියෙන්නේ වසංගත තත්ත්වය පාලනය කළ වහාම වාහන ආනයනය කිරීමට ඇති తాවකාලික අත්හිටුවීම අයින් කරાવી. මම හිතනවා ඔක හොඳටම තේරෙන්නේ නැති කියලා. අද දවසේ ගොඩක් අමාරු වචන ඉගෙන ගන්න නැති, ලස්සන වචන ඉගෙන ගන්න නැති, මේ ලස්සන වචන පාවිච්චි කළා මගේ යාළුන්ට පුළුවන් තමන්ගේ වාක්‍ය කියන දේවල් තව තවත් ලස්සන කරගන්න. මේවා ඉතින් නිකන් මේ වීඩියෝ එක බැලුවා කියලා පොතේ ලියාගත කියලා වැඩක් නැහැ. මොකද කරන්න ඕනේ? මේවා කටහරලා හොඳට තමන්ගේ යාළුවොත් එක්ක, ගෙදර කට්ටියත් එක්ක, එහෙම කට්ටිය නැත්නම් අපේ WhatsApp group වල ඉන්න කට්ටියත් එක්ක හොඳට ප්‍රැක්ටිස් කරන්න. කටහරලා ප්‍රැක්ටිස් කරන්න. කොච්චර ක්ලාස් ගියත් වැඩක් නැහැ. කොච්චර හොඳම ක්ලාස් එකකට ගියත් වැඩක් නැහැ. මගේ ක්ලාස් ආවත් වැඩක් නැහැ. තමන් කටහරලා කතා කරන්නේ නැත්තම්. අන්න ඒකයි ප්‍රධානම දේ. ඉතින් බලන්න හොඳට ඉංග්‍රීසි කතා කරන කෙනෙක් කොහොමද ඉංග්‍රීසි හදාගත්තේ කියලා. අහලා බලන්න පොඩ්ඩක් කොහොමද හදාගත්තේ, මොකද්ද ඔයගේ රහස කියලා. අනිවාර්යයෙන්ම කියන්නේ මේ බය නැතුව දන්න ටික කතා කරලා තමයි, මේ දන්න වචන දෙක තුන කතා කරලා තමයි මම ඉංග්‍රීසි හදාගත්තේ. අනිවාර්යයෙන්ම යාළුවා ඔයාලට කියයි, එයාලා ඔයාලගේ හොඳ යාළුවෙක් නා. මොකද අන්න ඒක තමයි එකම රහස මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. කියන්නේ මේ ස්පෝකන් ඉංග්‍රීසි පුරුදු වෙන එකම රහස. ඉතින් ඔන්න ඔය විදිහට කරන්න. මම හිතනවා මේ අද කියලා දුන්න පාඩම ගොඩක්ම ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. අද කියලා දුන්න මේ වාක්‍ය තුන ගොඩක්ම ගොඩක් මගේ යාළුවන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉක්මනින් අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. හැබැයි ඒ හම්බ වෙනකන් වෙනදටත් වඩා මගේ හැම යාළුවෙක්ම ගොඩක්ම ගොඩක් පරිස්සමින් ඉන්නවා නේද?